ආයුබෝවන් මෙතෙක් දවසක් ගෙවුනා නම් දවස කවද්ද කියලා දන්නේ නැතුව දිනය හරියටම දන්නේ නැතුව මාසයක විතර කාලයක් අද පටන් ආරම්භ වෙනවා ඔබට දවස හරියටම දැනගන්න ඕනේ වැඩ කරන දවසක් වැඩ කරන මාසයක් වැඩ කරන කාලයක් ආරම්භ වෙනවා ඒ නිසා මේ අප්‍රේල් මාසයේ 20 වෙනිදා අද දවස මෙච්චර කල් ගෙදර ඉඳන් වැඩට යන්න බලාගෙන හිටියා නම් ඒ නිදහස බලාපොරොත්තු වෙන හිටියා නම් ඔබට බුරුලක් ලැබිලා තියෙනවා නිදහසක් ලැබිලා තියෙනවා ඒ වැඩ කරන්න පමණයි නිදහස ලැබිලා තියෙන්නේ කියන කාරණාවත් සීවත් කරගෙන අපි ලැසි රට ටික ටික යථාර්ථයට පත් වෙමින් යන බවට සාක්ෂි තියෙනවා ඒ තමයි වෙනදා අපි ඊපුවත්පත් වලින් ඔබ වෙත පුවත් ගෙනාවු දෙපාන්දර අද මුද්‍රිත පුවත්පත් printed version එක ඇවිල්ලා තියෙනවා ඒ නිසා අපිට පුළුවන් බොහෝ පුවත්පත් වල මුද්‍රිත පිටපත ඔස්සේ දවසේ පුවත් මොනවද කියලා ඔබට වාර්තා කරන්න ඒ පුවත් වල විස්තර ඉදිරිපත් කිරීම සඳහා ප්‍රසාද් මාත් එක්ක ඉන්නවා මාධවීදී ප්‍රසාද් මංජු ආයුබෝවන් ප්‍රසාද් ඔව් අපි සුපුරුදු පරිදි අරුණ පුවත්පතින්ම ආරම්භ කරමු මොකද අරුණ පුවත්පත දිගටම මේ කොරෝනා ආසාදිතයන් ලෝපුරා කොහොමද වාර්තාවන්නේ කියලා යාවත් කාලීන කළා තොරතුරු ඒ අනුව අද දෙවැනි පිටුවේ තමයි අරුණ පුවත්පතේ සඳහන් වෙන ලෝපුරා කොවිඩ් රෝගීන් 23,60,530ක් වාර්තා වෙන බව මරණ 161,251ක් වාර්තා වෙන බව අරුණ පුවත්පත සඳහන් කරනවා පුවත්පතේ පිටු සකසන වෙලාවේ තමයි මේ ගණන් වාර්තා වෙන්නේ 23,60,530ක් සහ මරණ 161,251ක් විදියට හැබැයි මේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මේ වෙනකොට මේ මොහොත වෙන විට යාවත් කාලින වෙලා තියෙන ආකාරයට 23,51,095 දක්වා කොරෝනා ආසාදිතයන් ලෝපුරා වාර්තා වෙනවා මරණ 161,635 දක්වා වර්ධනය වෙලා තියෙනවා වෙනද වගේම වැඩිපුර මරණ මේ වෙනකොට වාර්තා වෙලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයෙන් 39,090ක් ස්පාඤ්ඤයෙන් දෙවැනිට වැඩි මරණ වාර්තා වෙනවා 20,453ක් ඉතාලියෙන් මරණ 23,227ක් විදියට වාර්තා වෙනවා ලෝකේ මරණ ව්‍යාප්තිය මේ ආකාරයෙන් ඇමරිකාවේ මරණ 39,090ක් වාර්තා වෙනවා එතකොට ඇමරිකානු ජනතාව මේ වෙනකොට උද්ඝෝෂණ කරන්න පටන් අරගෙන තිනවා ආණ්ඩුවට බලපෑම් කරන්න පටන් අරගෙන තිනවා ලොක්ඩවුන් කරපු එක අවුට් කරන්න ලොක්අවුට් කරන්න එහෙම නැත්නම් ලොක්ඩවුන් කරපු එක ලිහිල් කරන්න කියලා ඒ අනුව එහෙම උද්ඝෝෂණ ඇමරිකාවේ සිද්ධ වෙද්දී ලංකාවේ දිස්ත්‍රික් 18කට පැනවුණු ඇඳෙන නීතිය ලිහිල් කරනවා ඉවත් කළා නෙවෙයි ලිහිල් කළා ඒතර අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා කොවිඩ් 19 ශ්‍රී ලංකාවේ තත්ත්වය කොයි ආකාරයෙන්ද කියලා තහවුරු කරගත් ආසාදිතයන් සංඛ්‍යාව 272යි මරණ 7යි පූර්ණ සුව ලැබු සංඛ්‍යාව 96යි රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 168යි සැක මත වෛද්‍ය අධීක්ෂණ යටතේ 122 දෙනෙක් ප්‍රතිකාර ලබනවා රෝහල්වල අද මෞබිම් පුවත්පත සඳහන් කරනවා මෞබිම් පුවත්පත ගියොත් මෞබිම් පුවත්පතේ තියෙනවා ආසාදිතයන් 271ට නැගි ඊයේ 17ක් ඊයේ දවල් වරුවේදී 15ක් වාර්තා වුණා ඊට පස්සේ ඊයේ රාය තවත් දෙන්නෙක් වාර්තා වුණා ජීටි දසිල්ල මෞබිමට වාර්තා කරන ආකාරයට 271යි හැබැයි ඊයේ වාර්තා වෙච්ච 17 දෙනාම නිරෝධාන මධ්‍යස්ථානවලින් නෙමෙයි නැත්නම් නිරෝධ කලින් හඳුනාගත් ආසාදිතයන් ඇසුරු කර පුද්ගලයන් නිසා කලින් හඳුනාගත්ත පුද්ගලයන් අතුරින් තමයි ඊයේ 17 දෙනා වාර්තා වෙන්නේ කියලා මෞබිම් පුවත්පත සඳහන් කරනවා. ඒ අතරේ අද ලංකාදීප ඇතුල් පිටුවක සඳහන් වෙන ලංකාදීප 8 වෙනි පිටුවේ වාර්තාවක් සඳහන් වෙනවා හැමදාම රට වහගෙන ඉන්න බෑ. අද සිට යථාතත්ත්වයට ගෙනවා ආචාර්ය බන්දුළු ගුණවර්ධන මාත්‍යවරයා කරපු ප්‍රකාශයක් ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්තුණා. මේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කරනවා හැමදාම මේ විදිහට රට වහගෙන ඉන්න බෑ. ඒ හින්දා අද ඉඳලා රට යථාර්ථවත්ටපත් කිරීමට සහ රට ගොඩනැගීම සඳහා අපි පියවර රාශියක් ගෙන තිබෙනවා. ඒ අනුව විදේශ විනිමය රටතුලට ගලා යාම වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂිත ගිණුමක් විවෘත කර තිබෙනවා. එහි විනිමය පාලන නීති රීති රෙගුලාසි ලිහිල් කර බදු සියල්ලකින් නිදහස් කර මාස 6කට වැඩි කාලයක් ඒ ගිණුමේ රඳවා ඇත්තම් 2%ක වැඩි පොලියක් සහ බැංකුව මගින් ගෙවන්න තීරණය කළා තිබෙනවා කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. ඊළඟට අද දිනමිණ පුවත්පතට ගියොත් දිනමිණ පුවත්පතේදී ප්‍රසාද් ජනාධිපතිවරයා ඊයේ ට්විටර් පණිවිඩයක් තමන්ගේ ට්විටර් ගිණුමේ සඳහන් කරනවා නිල ට්විටර් ගිණුමේ ඇඳිරි නීතිය ලිහිල් වුණත් වෛරසය පාලනය කරන්න කිසිසේත් ඒ ගත ක්‍රියාමාර්ග ලිහිල් කරන්නේ නැහැ කියලා වෛරසය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග කිසිසේත් ලිහිල් කරන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කියනවා ලිහිල් කළේ ආර්ථිකය හා රාජ්‍ය යාන්ත්‍රණය ගැන හිතලයි වෙන කාරණයක් නැහැ එතන
වගකීමෙන් වැඩ කිරීම ජනතාවගේ යුතුයකමක් සෞඛ්‍ය උපදෙස් හා රජයේ සීමාවන් අකුරට පිළිපදින්න එහෙම නොවුනොත් ඉතින් ප්‍රතිඵල වයනක වෙන්න පුළුවන් ඔව් මම හිතන්නේ ජනතාවගේ කියන්නේ වැදගත්ම කාරණේ තමයි කියන්නේ කියන්නේ වෛරසය පාලනය සම්බන්ධ කිසිම ලිහිල් කිරීමක් කරලා නැහැ කියන කාරණේ මෙතින් මම කැමති අර ඔබ ඇමරිකාවේ තත්ත්වය කලින් කිව්ව දිනුෂ දැන් ඇමරිකාවේ මරණ 1867ක් ඊයේ වාර්තා වුණා අපි දැක්ක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා කියනවා ඌ චීනයට කියන අනුතරංගීමක් කරනවා ඊයේ දිනේදී ඩොලර් මන්දිරයේ සිට. එතකොට දැන් රාජ්‍ය නායකයෙක් කොහොමද මේ ආකාරයෙන් හැසිරෙන්න ඕනේ මේ කාලය තුල? මම දැන් ලෝක දැන් මේ තියෙන ප්‍රශ්න මදිවට චීනය සමග යම් ආකාරයෙන් සීතල යුද්ධයකට යනවා කියන්නේ ඒක තවත් තත්ත්වයක්. මොකද ආර්ථික අර්බුදය තවත් ප්‍රපාතයට යන්න පුළුවන් ලෝක තත්ත්වය. ඒ නිසා මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මම හිතන්නේ හොඳ පණිවිඩයක් දීලා තිනවා මේ අවස්ථාවේදී කොහොමද රාජ්‍ය නායකයෙක් කටයුතු කරන්න ඕන කියලා. මම දැක්ක දැන් මේක සම්බන්ධයෙන් ලංකාවට දැන් අම්මිනිස්ථාන හිමිවිලය කියන කාරණේ සම්බන්ධයෙන් උත් ඇතැම් අය විවේචන එල්ල කළා තුන මේක මේක මේ මේක බොරු ප්‍රවෘත්තියක් කියලා කිව්වා. ඒ වාර්තා පිළිගන්න බැහැ කියලා කිව්වා. මම දැන් දේශපාලන වශයෙන් මම හිතන්නේ ඒ විදිහට බලන්න නරකයි. මොකද අපි රටක් විදිහට තමයි මේ අවස්ථාවේදී මොහොන දෙන්න ඕන. මේ අවස්ථාව සම්බන්ධව මම හිතන්නේ දිනුෂ ඔව් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ඒ වගේ විදහාමදාපති ලොකුණු ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ව මහත්මයා උදලකටන විශ්ව සම්බන්ධ ලයිව් වියු තාක්ෂණ විශ්ව අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ආයුබෝවන් විදහාමදාපතිතුමනි. ආයුබෝවන් සුබෝදයසනක්. සුබෝදයසනක්. අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් විශේෂම ඊයේ දවසේ තත්ත්වයක් සමාලෝචනය කරන අතරේ දැන් ඊයේ රෝගීන් 17 දෙනෙක් වාර්තා වෙනවා. එතකොට තරකයක් නගන්න පුළුවන් ඊයේ රෝගීන් 17 දෙනෙක් වාර්තා වෙද්දී අද මේ විදිහට ඇඳිරි නීතිය ලිහිල් කරන එක සුදුසුද කියලා යුදහමදාපත්තුමනි. ඔව් ඊයේ හමු වුණ රෝගීන් 17 දෙනාම හමු වෙන්නේ අපි නිරෝධායන ලක් කරලා සිටින අයවලුන් මේ අනුව ඒ 17 දෙනාගෙන් 15 දෙනෙක්ම හමු වෙන්නේ මීට ප්‍රථම කාන්තාවක් බණ්ඩාරනායකපුර කොටහේන ප්‍රදේශයෙන් හමු වුණ ජාතික රෝහලට ඇවිල්ලා ඒ කාන්තාවගේ පසුව ඒ කාන්තාවගේ ඊට පසු දිනම මහා සවාමේ පුරුෂයා පුතා පුතු දෙන්නව සම්බන්ධ වුණා. ඊට පස්සේ දිනේදී ඊයේ දිනේදී ඒ කාන්තාවගේ ඒ අසල්වැසිය 6 දෙනෙක් හමු වුණා. ඒ ආකාරයෙන් ඊයේ අවසාන භාගයේදී 15 දෙනෙක් උනේ ඒ නිවසේ ඒ කාන්තාවගේ නිවස යහා ගෙදර අල්ලපු නිවසෙන් එකම ගෙදර 10 දෙනෙකුත් ඉතුරු කට්ටිය 5 දෙනෙකුත් ඒ නිවස අවට ඉන්න අයලුන්ගෙන් තමයි මේ 15 දෙනාම මේ ආකාරයෙන් හමු වුණේ. ඊට අමතරව අපි මීට ඔබට මතක ඇති සති 3කට පමණ මරණයක් වුණා මීගමුවේ. ඒ මරණය වෙච්ච ඒ පුද්ගලයාත් එක්ක අපි අරන් ගියා පූනානි ඇත්තටම කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයේට පුද්ගලයන් කීප දෙනෙක්. ඒ හමු වුණ පුද්ගලයන්ගෙන් සමහරලාට පළවෙනි සහ දෙවෙනි සාම්පල ටෙස්ට් කරලා තියාගෙන හිටියා. ඒ කෙනෙක් දැන්ටත් නිරෝධන වෙමින් පනිච්චන් කේනි කියන නිරෝධන මධ්‍යස්ථානයේ නිරෝධන වෙමින් ඉන්න කෙනෙක්. 17 වෙනි පුද්ගලයා හැටියට හමු වුණේ මේ කියපු කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ ලඟින් අසුරු කරන පුද්ගලෙක් ඔව්වත් නිරෝධායන ලක් කරලා තිබ්බේ. ඉතින් මේ 17 දෙනාම නිරෝධායනයට යොදවලා තිබුච්ච 6. ඉතින් ඔබ ඇහුව ප්‍රශ්නේ එතකොට සුදුසුද කියලා මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට. ඔව් ඉතින් ඇඳිරි නීතිය ඉවත් කරන්නේ නැහැ. ඔබ දන්නවා මේ දවස් දෙක තව දුරටත් කෙසේ රජයේ දඬුන් දීලා තිබ්බේ මේ ප්‍රදේශවල කොළඹ ගම්පහ කලුතර පුත්තලම ඒ වගේම මහනුවර කුරුණෑගල සම්පාර ප්‍රදේශවල අද කිසිසේත් ඇඳිරි නීතිවත් කිරීම තිබෙන්නේ නැහැ. ඒකෙත් ඉදිරියට දීලා තිබ්බේ 22 වෙනිදා ඉඳලා 23 වෙනිදා ඉඳලා තමයි තිබ්බේ ඇඳිරි නීතිවත් කරන්න. ඒ ඇඳිරි නීතිය ඉවත් කරත් ඒකේ කියලා තිබ්බේ විශේෂයෙන්ම ආයතන ප්‍රධානීන් නැත්තම් ඒ සේවකයන්ට ඒ ලේකම්වරුන්ට පැමිණිලා විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කේ ගත්තම කොළඹ දිස්ත්‍රික්කේ නම් ආයතන ප්‍රධානීන් ලේකම්වරුන්ට පැමිණිලා ඊට පසුව 27 වෙනිදා ඉඳලා කොහොමද රාජකාරි කරන්නේ කියලා. මොකද කොළඹ විශාල ප්‍රමාණයක් ඉන්න හින්දා ඒ සැකසුම් නැත්නම් සැලැස්ම සකසන්නේ කියලා තමයි දීලා තිබ්බේ. ඉතින් ඒ අනුව තමයි කටයුතු කරන්නේ. මේ විවාද කරන ප්‍රදේශවල මෙවරතෙක් අපි කිසිදු පසුගිය දින කීපේ පුරාවට කිසිදු පුද්ගලෙක් හමු නොවුණු හින්දා නමුත් මෙහෙව කියලා මේකේ විශේෂයෙන්ම කිව යුතුවම තිබෙනවා. මේ දකින්න ඇති දැන් ඊයේ සොයාගත් අයවලුනුත් අපි අර නිරෝධායන ලක් කරලා තිබිලා අපි විසින්ම
पीसीआर परीक्षण कल किसी लक्षण नहीं पीसीआर परीक्षण करूँ स्वागण नौ निरोध लखल ये वगेम पिटट गिया महिता वग की महिता ये दवास मे संबंध की हुआ एलियट यान मे राजकारीयट वृत्तियट यान अद दीने अलून पात अद्रीनीति वत्कर पश्ये विशेषम मतगति आगत मई हम विले मर शारीरिक दुरास्त भाव बहुत लखी हुआ किसी अति गु जनाधिपति तुम धनु दिलती नकेला किसी में आकार में सौख्य में देवल अडुकर नह किला ओ ये किसी में का कडुवे ने नह मे निरोधा अद्रीनीति हृदयम जम किसी लील भाव्या क्लबल दिच प्रदेश वल आयोलून विशेषम मतगति आगा नोन दे अतमाय ओन हसीरे नोने तवंगी इदिरी न पुद्गलयाट समहारत वायरस अतुलवी अति पुद्गले एक बावट हितागन कटतु करोत मा हितान्य अपिट मे आकारें आसादे नोवी जीवत्तिवट हकिया तिबेनो युदाव तुमने दें अब देख दें अद्रीनीति पेनवीच अवस्था तीस दहासक अधिक प्रमाण अतरंगुरगा अभी देख दें इवीन तत्व तुरदी अद्रीनीति दिहिल कराम सौख्य उपदेश आरक्षक उपदेश निचिया पीली नोपैदोत अब तुम ऐगन होयन विपरम करनावद अधीक्षण करनावद अनिवार्य मे अभी किसी मेके चांस का गन है क्या वे मेक पहदीली कल तीर्थ मेक करता ए अणु अनिवार्य ऊंट विरुद्ध कटतु कि बलावृत्ति मे संबंधी पोलिस विशेषम पोलिस पति तो मेहता शीलम पोलिस मे संबंधी धनुंदी तिबेनो मे अंद्रीनीति वत्कला मारतुमा से दहांद प्रथम अभी हिटपुआ कार क्या वक्न हैघिंद अनिवार्य ऊंट समाज शारीरिक दुरात्त भाव रखगन तमुंग वैडकरण स्थान उलात ये आकार तमाई वैडकरण की रती है हम किसी प्रतिशत दी रती है ये प्रतिशत टाणु तमाय कट्यत वैडकल युक्ते विशाल संख्या साकाचाव අද දිනේ පවත්වා ගැනීමට අපහසුයි. යුදමතුතුනි දැන් අපි දැන් දගත්තා දැන් අද මේ හිටනිද්දාම පාකිස්තානයේ සහ ඉන්දියාවේ සිට එහින් අපේ සරසවි සිසුන් ලංකාවට ගෙන එන්න කටයුතු කරනවා කියලා රජය මැදිහත් වෙලා. ඒ සම්බන්ධයෙන් කොහොමද වැඩ කටයුතු සිදු කරන්නේ අපි දන්නවා වුහාන් ප්‍රාන්තයේ සිට සාර්ථකව විශ්වවිද්‍යාල සිසුන් ගෙනාවා. ඔව් නිරෝධායන ලක් කරනවද දින 21ක් නිරෝධායන ලක් කරනවද ඒ ගැනත් යමක් ඔබතුමාට කියන්න පුළුවන්ද? ओ अनिवार्य मगेन ओणमे दिन तत्व दिन निरोधा लक्री बलापुर नमूत समहल्लाट दिन दहायक पेन्नम पाश्यापी दिन दाहत्र काल सीमा चुद्धि पीसीआर परीक्षण करला ओण आसादित ओट बवट तहुनो ए इन स्थाने ओण नेक तव कहुरी आसादित पत्न ओण तत्न वेनो नत्ंग ओण इन समहारे खंडायम इन गोड नगिले किसी आसादित ओण बवट तहुनो ये अवस्था यदि अवस्था तीव्र दिन विशी का कलिंगन नमू धन तीव्र तात्यनु रटट गिन्नागनु लभन ओनेम पुद्गलेकु अनिवार्यम दिन विशेक निरोधायंट लक्विय युतुमाय भूमिसुते युद्धमदापत स्वामी सिल्ला महतारणी मे अबुतुमा दिहा देक्कम अपिट पेने देंगे अर सहन विडाबर गति अक्वेसकर गति अक्वेनो हरियट अर मानुषीय मेहु मे अवसन काले देक्क वगेम तम एकेन्ने एहा समानवम दडी असीरु व्यायामेक अबुतुमा एतुलु मे विशेषम युद्धमदाव त्रिविधमदाव वगेम पुलिसिय मे सिलु दिना निरतव सिटन बव पेनेन्नेर तिबेनवा ඔබ සියලු දෙනාගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ ඒ කැපවීම වගේම නිවැරදි තීන්දුව ගැනීමට සමත් රාජ්‍ය නායකත්වයක් නිසා අද
රටේ ජනතාවට යම් සහනයක් ලැබලා තියෙනවා. හැබැයි යුද හමුදාපත්තුමාගේ ප්‍රකාශයක් අද මෞබිම් පත්තරේ තිබුණා. ඒ තමයි මේ මේ ඇඳිරි නීතිය ලිහිල් කළේ අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු සඳහා පමණයි. ඒක ඇතම් පුවත්පත් වාර්තා කළේ තිබුණා පවුම් ගහන්න නෙමෙයි මේ නිදහස ලබා දුන්නේ කියලා. අද සිට ඇඳිරි නීතිය මෙන්න මෙහෙමයි කියලා අද මෞබිම් පුවත්පත වාර්තාවක් පළ කරනවා. යනු අප්‍රේල් 20 සිට 22 දක්වා ඒ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදුවන හැටි අද මෞබිම් පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල අද උදේ 5 ඉඳලා රෑ 8 වෙනකන් ඇඳිරි නීතිය ඉවත් කරනවා. ඉන්පසුව නැවත දෙනම් දෙනතුරු සෑම දිනකම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුවෙනිදා අලුයම 5 දක්වා පමණයි. ඊළඟට මහනුවර, කෑගල්ල, අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගුඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරීපතු යන පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 වෙනිදා, ඒ කියන්නේ අද ඉඳලා හැමදාම උදේ 5 ඉඳලා ඉවත් කරනවා. රෑ 8ට යලිත් පැනවෙනවා. කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම දිස්ත්‍රික්කවල කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව දැන් බලන්න මේ නිවේදනය එකතු කරන මොහොත වෙද්දිත් හඳුනාගෙන තිබුණා කෙසෙල්වත්ත ප්‍රදේශය ආසාදිත, ඒ කියන්නේ ආසාදිතයන් ගැවසෙන ප්‍රදේශයක් විය හැකි බවට හඳුනාගෙන තිබුණා. එතකොට ඊයේ 17ක් වාර්තාවේදී තින් බහුතරයක් 15ක් ඉන්නේ කෙසෙල්වත්තෙන්. මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, ජායල, කොච්චිකඩේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නප්පුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල, අලුත්ගම පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය 22 වෙනිදා, ඒ කියන්නේ බදාදා උදේ 5ට ඉවත් කරලා රාත්‍රී 8ට යලි ඔබ කිව්ව මේ පොලිස් බල ප්‍රදේශවල දිනුස දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි යලි දැනුම් දෙනතුරු. ඒ වගේම ප්‍රදේශවල අපි දැක්කද්ද දැන් ප්‍රධාන මාර්ගයේ මාර්ග බස් රද්දාවනේ සිදු කරත් මේ ඒ ස්ථානවල බස් රද්ද නවත්තන්න හම්බෙන්නේ නැහැ. බස් වලට සෙනඟට එකතු වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඇඳිරි නීතිය මේ ප්‍රදේශවල දැඩිව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තවත් කාරණයක් කියන්නවා දැන් මේ ලිහිල් කරපු දේ හරියට ප්‍රයෝජන නොගත්තොත් නැවතත් මේ නීති තද වෙන්නත් පුළුවන් දිනුසු. ඔව් අපි සූදානම් විරාමයට යන්න. විරාමෙන් පස්සේ බස් ගැනත් කතා බස් කරමු. මේ සහනේ එහෙම නැත්නම් මේ ඇඳිරි නීතිය ලිහිල් කිරීම සිද්ධ වුණේ උපදෙස් ලබාගෙන නිසි පරිදි ආරක්ෂක අංශවල සහ සෞඛ්‍ය අංශවල කියලා පුවත්පත් කිහිපයක්ම වාර්තා කර තිබුණා. ඒ වගේම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කරන නිවේදනයක් අද දිනවල පුවත්පතේ සඳහන් වෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කළේ රට සක්‍රිය කරන්නයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වනවා. මේක විනෝද ගමන් යන්න නෑදෑය බලන්න යන්න නෙවෙයි රට සක්‍රිය කරන පීවරෙන් පීවර ගන්නා වූ ක්‍රියාමාර්ගයක එක් පීවරක් විදිහට තමයි කදීර පකිස්තානයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 113ක් හෙට ලංකාවට එන පුවත. ඒ වගේම අද මෞබිම් පුවත්පතේ සඳහන් වෙනවා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරා. එහිදී ඉල්ලා සිටියා දිනකට කොවිඩ් පරීක්ෂණ 16 සිට 3000 දක්වා වැඩි කරන්න කියලා. මෙතනදී බොහෝ දුරට තිබුණේ මේ යෝජනා කිහිපයක්. ඒ යෝජනා කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි කියලා. සෞඛ්‍ය අධ්‍යක්ෂ දින අනිල් ජයසිංහ මහත්මයා මේකට උත්තරයක් දීලා තිබුණ දිනුයි. ඔහු කියලා තිබුණා දැන් අවශ්‍ය ප්‍රමාණයට අපි පරීක්ෂණ කරනවා. මම හිතන්නේ මුලදී 300 400 පටන් ගන්න දැන් 10000 කිට්ටු වෙන කරනවා. අවශ්‍ය වුණොත් මම හිතන්නේ හිටපු අගමැතිතුමාගේ යෝජනාවත් පිළිගනී. නමුත් දැනට අවශ්‍ය ප්‍රමාණයට PCR පරීක්ෂණ දිනකර කරනවා කියන කාරණා තමයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ. ඔව්. ඒ අතරේ මෞබි පොත්පතේ සඳහන් වෙනවා මනෝගේ කොවිඩ් කතාව ගැන පොලිස් විමර්ශනයක් කියලා වාර්තා කර සිටිනවා මෞබි පොත්පතේ. ඒ තමයි කොවිඩ් ආසාදිතයන් 40,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා එක්ක පැටලිලා හෝ එහෙම නැත්නම් එහෙම අදහසක් ගම්මිය වෙන විදිහට මනෝ ගණේෂන් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරා. මනෝ ගණේෂන් හිටපු මන්ත්‍රීවරයා බය වෙලා වගේ ප්‍රෞසාකච්ඡාවක් කියලා කිව්වා. මම අනේ එහෙම දෙයක් කියලා නැහැ. ඔව්. නිකන් වැරදිලා කියුණාක් දන්නේ නැහැ වගේ කියලා දෙනවා. මොකද මේ වෙනුවෙන් දැන්ට මේ නීති හමුවට ගිහිලා තියෙනවා. මොකද මේ රජයේ දේවල් මේ වගේ මොකද මේ වසංගත රෝග තත්ත්වයක් තියෙද්දී ඒක පාලනය කිරීම රජයේ පියවර ගන්න අවස්ථාවේදී රජයේ නිකුත් කරන සංඛ්‍යාලය කරන අසත්‍යයි කියන එක මම හිතන්නේ
විශාල වරදක් ඒ වගේම සමාජයේ නොමගෙවීමක් මම හිතන්නේ ඒ නිසා පැමිණිලි කරපු නිසාද කොහොද ඊයේ මනෝ ගණේෂන් හිටපු මාත්‍වරයා මම එහෙම දෙයක් කිව්වේ නැහැයි කියලා කිව්වා මොකද ඔහු කිව්වේ අර අධීක්ෂණය කරපු පිරිස ගැන තමයි මම කිව්වේ නැහැ මේ රජ්‍ය බොරු කියනවා කියන එක තමයි ඊයේ කිව්වේ ඔව් කොමුණත් මේ රජයක් විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසයක් ජනතාව තුළ ඇති වෙන්න ඕනේ මේ විශ්වාසය පළුදු වුණොත් ජනතාව අර රෙගුලාසි නීති කඩ කරන්න පටන් ගන්නවා එය ඇතිවිය යුතු දෙයක් නොවේ ඒ නිසා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරිය කරන ප්‍රකාශයක් අද මවුබිම් පුවත්පත් සඳහන් කරනවා අපි දෙන්නේ ඇත්ත තොරතුරු පමණයි කියලා රෝහල් වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගෙන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ගෙන් ලබා ගන්නා නිසි තොරතුරු තමයි අපි ලබා දෙන්නේ තොරතුරු නිවැරදි අපි දෙන්නේ ඇත්ත තොරතුරු පමණයි කියලා මේ හරිසද සිල්වා මේ හිටපු අමාත්‍යවරයාත් ඊයේ කිව්වා දිනුෂ මේ आसाई दिन मे रजे हंगन वैगे आंडू हंगन आंडूटी दिन इम हंगन बैन अस्सक दबी दू अट पे मे असंगत रोग प्रदेश हनुनागत इकमंट मे प्रदेश अनकूत सोयाबा अपडेट पे धरुन दिन्नो एम हंगगे बै मंगित इवगे देवा कि नरक मे वस्ता मबिपत्तिनो मे बस मगी मिन्न मे उपदेष्टिक पिलिगन्नोनि कियला बस सह दुम्रिय सेवा टिकेन टिक यथातथ्येट पत्वेन पटन गन्नवा अद सिट हबै अर अंदरिनीतिय लिहिल करन बल प्रदेश वल पमनाय पोदु प्रवाहन सेवा क्रियात्मक वन्नी एवा यम सीमावक यटते क्रियात्मक वेन्नी देन बस सह दुम्रिय सेवा पोदु प्रवाहन सेवा क्रियात्मक वेन्न पटन गत्तम पस्से विशेषयेन्म अर कलिन कियपु समाज दुरस्सकरणय सह कोविड आसादित्यन यै सकसितन पुद्गले इन्न पुलुवन् नम् ए अयगेन රෝගය පැතිරෙන්න තියෙන ඉඩකඩ අවම කිරීම සඳහා විධිවිධාන අරගෙන තිනෝ උදාහරණයක් ඇටියට දුම්රිය මැදිරියක බස් රථයක යන්න පුළුවන් අවම ප්‍රමාණයක් තීරණය කළා තිනවා සිංගමනේ යෙදීම ඊට පස්සේ යම් යම් ද්‍රව්‍ය අලෙවි කිරීම මේවා තහනම් කරලා තිනෝ මා හිතන්නේ මේ අලුත් මගී සංස්කෘතියකුත් මේ ඔස්සේ ආරම්භ කරන්න පුළුවන් වෙයි පියවරෙන් පියවර ඒ අතරේ අද අරුණ පුවත්පත කියනවා බස් මගීන් සීමා කළොත් අමතර මුදලක් ඕනෑ කියලා ගැමුණු විජේරත්න මහත්මයා මෙහෙම කියන්නේ මේ වගේ වෙලාවක රටම ටිකක් අපහසුතාවෙන් සහ ගැටලු මැද්දේ තමන්ගේ වගකීම හඳුනාගෙන කටයුතු කරන මොහොතකදී සියලුම දෙනා බස් මගීන් සීමා කළොත් අමතර මුදලක් ඕනෑ කියලා ගැමුණු විජේරත්න මහත්මයා කියනවා මම දැන් අපේ රටක් විදියට මේක අපි යලි නැගී සිටින ඕනේ දිනු ශෙත්ෙන්දී සියලුම ශේෂ්ත්‍රවල යම්කිසි කැපකිරීමක් ඕන දැන් අර මස් රාත්තල මිල්ලන් නරකයි ගැමුණු විජේරත්න මහත්මයාට පෞද්ගලික බස් හිමියන් දීලා තිනවා ලීසින් සඳහා විශාල සහනයක් ආණ්ඩුව දීලා තිනවා ණය සඳහා සහනයක් දීලා තිනවා ඒ වගේ අවස්ථාවකදී දැන් අපි කියනවා දැන් ආසන වාරිකන සික්සැක් ක්‍රමයට කියලා කිව්වා දුරස්තභාව සමග ඉතින් ඒ විදිහට තමයි බස් වල මගින් ගෙනියන්න ඕනේ එහෙම නැත්නම් ඉස්සර වගේ පොල් පටවගෙන වගේ යන්න බෑ ඒතකොට මේ රෝගයේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් තියෙනවනේ ඒක ගැමුණු විජේරත්න මහත්මයාට මේ අවස්ථාවේ තමන් අවංකවම මේ අවස්ථාවේ නැගී සිටින්න ඕන අපි නපි මේ වගේ දායකත්වයක් ලබා දෙනවා අපි කැමති මේ අවස්ථාවේදී මේ වගේ නිසි ක්‍රමවේද ප්‍රවාහය ලබා දෙන්න කියලා ඉතින් මෙවැනි ප්‍රකාශයක් කිරීම ඉතරම් හොඳ නැහැ මම හිතන්නේ අනිකුත් ශේෂ්ත්‍ර වලත් ඒක වැරදි ආදර්ශයක් වෙන්න පුළුවන් ඔව් වෘත්තීය භාවය ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගැමුණු මහත්තයාගේ නම කියද්දී ඉස්සරහට තව විශේෂණ පදයක් දාලා කියනවනේ ඒක හලා ගන්න පුළුවන් මේ වෙලාවෙත් එහෙම වගකීම් වැඩ කළොත් මෞබිම් පුවත්පත වාර්තා කරනවා තොරතුරු වමාරන්න පටන්ගෙනයි තියෙන්නේ අල්ලපු සැකකරුවෝ දෙවෙනි ප්‍රහාරයක තොරතුරු හෙළවෙයි කියලා ප්‍රධාන ශීර්ෂය හැටියට අද මෞබිම් පුවත්පත වාර්තා කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙවෙනි ප්‍රහාරයක තොරතුරු හෙළවෙයි අත්අඩංගුවට නීතිඥයා බෝම්බකරුවන් සමග සංවිධානත් පිහිටුවලා නිකම්ම නිකම් මේ ක්ලයන්ට් කෙනෙක් එක තමන්ගේ සේවාදායකයෙක් එක කතා කළා කියලා අත්අඩංගුවට ගත්තා නෙවෙයි සියලු තොරතුරු රැස් කරගෙන තමයි මේ සමහරලාවට මාධ්‍ය හමුවේ මේ මොහොතදී ප්‍රකාශ කරන්න බැරි නමුත් සියලුම තොරතුරු අනාවරණය කරගෙන තමයි අදාළ පුද්ගලයන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ කණ්ඩායමකට පුහුණුවක් ලබා දීලා තියෙනවා සැලැස්මට උදව් කළ අය ගැන තොරතුරු එළියට විත් තියෙනවා අසල්වැසි රටක ඒ කියන්නේ දකුණු ආසියානු කලාපයේ වෙන රටක බෝම්බ ප්‍රහාරයක් සිදු කරලා ඒ බෝම්බ කරුවන් එහෙම නැත්නම් ඒ සැකකරුවන් ඒකට සම්බන්ධ වෙන පුද්ගලයන් ලංකාවේ හංගන්න කටයුතු කරලා තිබෙනවා මේ සියලු තොරතුරු දැනට අත්තරංගුවේ සිටින සැකකරුවන් වෙතින් ලබාගත් බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සඳහන් කර සිටින්නේ. ඒ වගේම අර මවණැල්ලේ බුදු පිළිම සිද්ධියෙන් පස්සේ සහරාන්ගේ කණ්ඩායම දෙකට කැඩුනායි කියන එක ඒක බුද්ධ්‍යංශ නොමගැවීම සඳහා කරපු උපක්‍රමයක් කියන එකත් අහුරු වී තිබෙනවා. අයිත් එක තමයි දිනුස වන ඔබට මතක ඇති වනාත විල්ලුවේ අදිත් බැලිත පුපුනදව රසක් අත්තරනුර ගත්තා. ඒකට ජම්බුසි ආකාරයක දේශපාලන බලපෑමක් තිබුණ අත්තරනුර ගන්න යෑමේදී සැකකරුවන් ආරක්ෂා කිරීම. ඒක අපිට මතකයි මඩ කලපුවේදී යතුරුපැදියක් අත්අඩාවැළුව ඔබට මතක ඇති දින කිහිපයකට කලින්. ඒ වගේම කොච්චකඩේ
පල්ලිය අසල තිබුණා සුදු පැති වෑන් රථයක් දවස් දෙකක් තිබුණා එතන පුපුරන ද්‍රව්‍ය තිබුණා එතකොට මේ මේ කියන කාරණේ මේ පරීක්ෂණ වලදී අනාවරණ කාරණක අපිට බහැර කරන්න බෑ දෙවනි ප්‍රහාරයකට සැලසුමක් තිබුණා දෙවනි ප්‍රහාරයකට කවුරු හරි ප්‍රබෝරයක් එනකොට ඒක සැලසුම් කරලා තිබුණා අපිට කියන්න බෑ මොකද මොන වගේ දේවල් වෙයිද කියලා මොකද අපි දන්නවා දේවස්ථානයක සිද්ධියක් වුණාම සමහර අය එන්න පුළුවන් මොකද අපි දැනගයි මතකයි LTT සංවිධානය ප්‍රතිබෝම්බ හයි කරලා ඒ ගැන තොරතුරු විමසන්න යනකොට ආරක්ෂක අංශ නැවතත් ප්‍රතිබෝම්බ හයි කරලා තියෙනවා බස් වල කැපිටිගොල්ල වගේ සිද්ධි උඩ මතක ඇති නිසා මත ආරක්ෂක නිසා වැඩගත් ප්‍රවෘත්ති වගේ අනාවරණය කරගෙන තියෙනවා සමහර ඒවා අපිට කියන්න බෑ මොකද ඒක ඉදිරි පරීක්ෂණ වලට බාධාක් වෙන නිසා ඔව් මේ අතර අද ලංකාදීප පුවත්පත වාර්තා කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මිය කියන පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සීලුම දෙනා තරාතරම නොබලා අත්අඩංගුවට ගන්න බව නීතිය ක්‍රියාත්මක කරන බව ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් සඳහන් කර සිටියා අපි මේ විමර්ශන කටයුතු කරන්නේ ඒ පුද්ගලයාගේ රැකියාව මොකද්ද එයා දේශපාලනට සම්බන්ධ දේ කිසිව දෙයක් බලන්නේ නැතුව පරීක්ෂණය දිහාවට විෂය දිහාවට නැඹුරු වෙලා තමයි අපි මේ කටයුතු කරන්න කියලා එතකම අග්‍රාමාත්‍යවරයා පළ කරපු නිවේදනය අද ජාතික පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබුණා අද දිනමින පුවත්පත් තිබුණේ කාරණේ පිළිබඳව ඒ වගේම ලංකාදීප මෞබිම මේ සීලු පුවත්පත් වාර්තා කර තිබුණා අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනය සම්බන්ධයෙන් ඒ අනුව කොරෝනා රට පුරා පැතිරීම පාලනය වෙලා තිබෙන බව අග්‍රාමාත්‍යවරයා තමන්ගේ නිවේදනයේ සඳහන් කරනවා දිස්ත්‍රික්ක 25න් 11ක එකම රෝගියෙකුත් වාර්තා වෙලා නැහැ මේ සාර්ථකත්වය කොහොමද ලබාගත්තේ කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා එනෝ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අද්විතීය නායකත්වයක් සපයා ඇත අපේ රජයේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුළු ලෝකයේම අවධානය දිනාගෙන ඇත රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීමේදී අපේ බුද්ධ්‍යංශ පෙන්වා ඇති දක්ෂකම හා කැපවීම නිසාත් නිරෝධායන ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී ත්‍රිවිධ හමුදාව පෙන්වා ඇති කාර්යක්ෂමතාව නිසාත් රෝගිය පැතිරීම පාලනය වී තිබෙන බව සඳහන් කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේදී මේ කාරණාව සඳහන් වෙන්නේ ඒ වගේම වෛරසය නිසා අනාරක්ෂිත වී ඇති ලෝකය තුළ අපේ රට වඩාත්ම සුරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට හැකිව තිබෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා ඒ අනුව නියමිත දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින නිසා දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණයේ කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැති බව අග්‍රාමාත්‍යවරයා තමන්ගේ නිවේදනයේදී අවධාරණය කරනවා. ඒ දිනවල අපි දන්නවා දැන් පාසල් වාරේ නිමවරු දිනකොට සාමාන්‍යයෙන් පාසල් නැවත කැඳවන දිනය ප්‍රකාශ කරනවානේ. ඔව්. ඒ වගේ තමයි මැතිවරණයක් කල් දානවා නම් යලි මැතිවරණ පවත්වන දිනය ප්‍රකාශ කරන එක තමයි නීතිය. දැන් අගමැතිතුමා කියන්නේ ඒ ප්‍රකාශ කරන යම් කිසි දිනයක් ඒ දිනට කරන්න බැරි නම් ඒක වෙනම සාකච්ඡා කරමු කියලා අගමැතිතුමා කියනවා. නමුත් දැන් මේතෙන්දි දැන් අතුරුලිය රතන හිමියන් කියන මේ අගමැතිතුමාට තමයි ඉක්මනට ඡන්දය ඕනේ කියලා එක්සත් ජාතික පක්ෂයක් කියනවා. එතකොට සජිත් මහත්තයාගේ පක්ෂයක් කියනවා. ජනතා විත්තිපෙමමක් කියනවා. නමුත් අගමැතිතුමා කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විදියට රටේ පවතින නීතිය අනුව යම් කිසි දිනකින් කල් දානම නම් දිනයක් ප්‍රකාශ කරන්න ඕනේ. දිනේ ප්‍රකාශ කරලා ඒකද එදාට කරන්න බැරි නම් ඒ වෙනම කතාවක් වෙනම සාකච්ඡාවක්. ඉතින් අගමැතිතුමා කියන්නේ ඒ කාර්යනේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා කියන්නේ. ඉතින් ඒ ඒ සඳහා මේ අගමැතිතුමාට උමනාවක් තියෙනවා කියන එක අසාධාරණයක් මේ වේලාවේ ඡන්දයක් ඇඳවන්නේ. ඔව් මේ සම්බන්ධයෙන් ලංකාදීපයේ වාර්තාවක් පළ කරනවා ලිපියක් පළ කරනවා. ඒ තමයි හිට පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහත්මයා මැතිවරණ කොමිසමට යැවු ලිපිය උපුටා දක්වනවා. ඒදී ප්‍රකාශ කරනවා හිටපු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24/3 වගන්තියේ රටේ හදිසි තත්ත්වයක් හෝ අනපේක්ෂිත හේතුවක් නිසා මැතිවරණයේ කල් දැමීම සඳහා ඔබගේ කොමිෂන් සභාව කටයුතු කර තිබුණේ නමුත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ 75 ඈ අනු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව විසුරුවන ලද දිනේ සිට මාස 3ක කාල සීමාව නොඉක්මවන දිනයක කල් දමනු ලබන මැතිවරණයේ දිනය සඳහන් නොකිරීම මගින් ඔබ කොමිෂන් සභාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථාපිත නීති මගින් පැවරිය යුතු යුතුකම් සහ වගකීම් ඉටු කිරීම පැහැරහැර ඇත කියලා ඔහු සඳහන් කර සිටිනවා. අපි සූදානම් විරාමයක් ලබන විරාමයෙන් පස්සේ මේ පිළිබඳවත් සමහරට අපට තොරතුරු තවදුරටත් වාර්තා කරන්න ඔබට හැකි වෙයි. ජලිත අපි උදේ පත්තර සමග එළිවෙන්න කලින් එළිදරව් කරන්න සූදානම් අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් මොනවද කියලා මැතිවරණයක් ගැන එහෙම කතාබහ ඇති වෙමින් යනවා. ඒ අතරේ ඡන්දය ගැන අවසන් තීරණය අද කියලා අද මෞබිම් පුවත්පත වාර්තා කරනවා. අද ඒ පිළිබඳ තීරණයක් ගන්න පුළුවන් වේවිද කියලා. මොකද මේ වෙනකොට මැතිවරණ කොමිෂන් සභාවට සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කොහොම හරි ජුනි මාස දෙවෙනිදාට කලින් මැතිවරණය ලොකුම ප්‍රශ්නේ තමයි දිනේ ප්‍රකාශ නොකර කල් දැමීම. එහෙම කරන්න බෑ.
යම් කිසි ආකාරයක මොකද අපි දැක්ක දැන් ඡන්දය වෙනුවෙන් සමහර අපේක්ෂකීන්ට බඩු බෙදන්න හැරෙන්න ඉපයි කියලා මැතිවරණ කොමිසම දැඩිව කිව්වා. නමුත් ඡන්දයක් තියෙන දවසක් කියන්නේ නැතුව කොහොමද එතකොට මේ මේ කොරෝනා වසංගතය සමග කොහොමද ඇති වෙන ජන ජීවිත යථාර්ථ පත්කරන ආණ්ඩුවේ විපක්ෂයේ දෙගොල්ලොටම ජනතාවට අවශ්‍යයි. ඔවුන් ජනතාව සමග යන්න ඕන. ඉතින් ඡන්දයකුත් තියෙන දිනයක් කියන්නේ නැතුව ඔවුන්ට කියනවා මේ මේ මොකද කරන්න ඉපයි කියලා. ඒතකොට නිකන් අර අද්දේක උදේ ගැට ගහලා ගඟේ පීනන්න කියන වගේ කතාවක් මේක. ඔව්. අර විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අර ලිපියෙදිත් කියන්නේ මැතිවරණ කොමිසමට තිබුණා ඡන්දය දිනය හවල් දවස කියලා ප්‍රකාශිතපත් කරන්න. එතකොට එදාට කොරෝනා වසංගතය නිසා බැරි වෙන තත්වයක් ආව නම් අනිදා මේ මොහොතේ තීරණය ගන්න තිබුණා. උන් තමන්ගේ වගකීම් පැහැහැරි බව සඳහන් කරන්නේ. කොහොම වුණත් මෞපින් පුත්පත කියනවා සූදානමින් ඉන්න රජයේ මුද්‍රණාලය අධිපති සේවකයන්ට දන්වයි අද සිට වැඩ ආරම්භ කරනවා කඩින් කඩ. ඒකම දැන් රජයේ මුද්‍රණාලය අධිපතිට කියනවනේ සූදානමින් ඉන්න තමයි. ඒ වගේම ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. මොකද අර ගින්න දිනුෂ විස්ථාපන දුර තව මීටර 15ක් ගියා නම් ගිනි ගන්නවා. එහෙම වුණා නම් මෙට්‍රිටෝ 150ක් දැනට ගෙනල්ලා තියෙන ඉන්දුනීසියාවෙන් අර වෝටර් මාක් එක තියෙන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කඩදාසි ගිනි ගන්නවා. එහෙම වුණා නම් ඒක 1600ක් වුණා. එහෙම වුණා ඡන්දයක් තියන්න හම්බෙන්නේ නැහැ. ආපහු ඒක ඉක්මනටම ඕඩර් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේ රජයේ තියෙන ලියකියවිලි දඩකොළ නීති දඩකොළ මේ මේ වගේ දේවල් ආදායම් බදු මේ සේරම ලියකියවිලි තියෙන. ඒ නිසා මේ ප්‍රධාන ගබඩාව රජ මුද්‍රණාලය මං කියන්නේ දැඩි ආරක්ෂාවක් සපයන්න ඕනේ. CCTV කැමරා වැඩ කරන්නේ නැහැ කියලා කියන මේ සම්බන්ධයෙන් බඳුළු ගාමිතුමාගේ අවධානය වහාම යොමු වෙන එක අපි කියනවා. මොකද මේ මෙතෙන්ට යම් කිසි දෙයක් වුණොත් මේ ඡන්දෙත් කල් ගිහලා ලොකු ප්‍රශ්න වගේක් රජයේ පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා වහාම විශේෂ ආරක්ෂාවක් මේ ස්ථානට ලබා දෙන්න ඕන. ඔව්. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන ඒ ඒ කොළවලට පියල් ලක්ෂ 600ක විතර වටිනාකම තිබිලා තිබෙනවා. එදා සේවයට ඉඳලා තින්නේ 10 දෙනයි. ඒකට මේවා ටිකක් මීට වඩා සැලකිලිමත්. CCTV කැමරා වැඩ කරන්නේ. වැඩ කරන්නේ අවුරුදු 2ක් තිස්සේ තරක. ඔව්. එතකොට ඒ අතරේ සජිත්ගේ වැඩපිළිවෙල අනිද්දා ජනගත කෙරේ කියලා අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. සමගි ජන බලවේගී ඉදිරි වැඩපිළිවෙල අනිද්දා ජනගත කිරීමට නිමිතව තිබෙනවා. ඒ අනුව එය සැකසූ විද්වතුන් විසින් එම වැඩපිළිවෙල අද සමගි ජන බලවේගී නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ලංකාදීප පුවත්පත කියනවා ප්‍රකාශයක් ගැනීමට හිටපු ඇමති මංගල බදාදා CIG-ට ඉකුත් ජනාධිපතිවරණ සමයේදී රිෂාඩ් බදූදින් අමාත්‍යවරයා විසින් බස් රථ 225කින් පුද්ගලයන් පුත්තලමට මන්නාරමේ ඉඳලා මේ ප්‍රවාහනය කිරීමේ කටයුත්තක නිරත වුණා. ඒකට අත්සන එහෙම නැත්නම් අනුමැතිය ලබා දීලා තිබෙනවා හිටපු මුදල් අමාත්‍යවරයා හැටියට මංගල සමරවීර මහත්මයා. ඒ නිසා තමයි ලබන බදාදා CID-ට කැඳවා තිබෙන්නේ. මොබි ලංකාදීප පුවත්පතේම තවත් පුවතක් තියෙනවා. ඒ තමයි මෝටර් වාහන සැපබඩු මෙරට හැදිය හැකි ආහාර වර්ග ගෙන්වීම මාස 3කට තහනම් කරලා තිබෙනවා. රජයේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අන්තිමේදී අර නිදියන පැදුරත් පිටරටින් එනකම් බලන් හිටියා නේද මහත්මයාගේ කිව්වා වගේ. දැන් මම දිනු සෙතින් කියනවා දැන් අපි දැන් මාසයකට වැඩි කාලයක් අමාරුවෙන් හිටියානේ නේ. නමුත් අපිට ඒක ප්‍රශ්නයක් වුණ නැහැ නේ. ඒ කියන්නේ මම දැන් සුපිරි වෙලන් සැලුවට යන්නේ නැතුව කොහොම හරි ගෙදර තියෙන විදියට ලැබෙන විදියට අපි හිටියානේ. අරවිදු වැස්පෙන් මේ මේක තමයි අපේ සංස්කෘතික ලක්ෂණයක් ගෙවත්ත වගා කරගෙන. ඉතින් අපි එහෙම හිටියනම් මේ ඇයි අපිට මේකට හදා ගන්න බැරි? දැන් ඔබ දන්නවා දැන් සමහර පෞද්ගලික රෝහලවල OPD එකේ තත්ත්වය දන්නවා. ඔව්. සාමාන්‍ය දිනවල හැම තැනම පිරලා බඩු සෙනගෙනවා බෙහෙත් ගන්නවා. හැබැයි එහෙම හිස් වෙලා තිබුණා මුළු රෝහල් පද්ධතියම සෝපිරික සෙනගෙන්නේ. එතකොට අපේ ප්‍රතිශක්තියේ යම් කිසි වෙනසක් ඇති වෙන්නේ නැති පොඩ්ඩක් අපි හැම දෙයකටම පොඩ්ඩක් තම මේ හෙම්බිරිසාවලක් චීලා විශේෂ සජ උපදෙස් ගන්න රටක් නේ. එහෙම වෙන්නේ නැරකයි. පොඩ්ඩක් කොත්තමල් ටිකක් බීලා පොඩ්ඩක් ඉඟුරු ටිකක් බීලා පොඩ්ඩක් ඉඩ දෙන්න ප්‍රතිශක්තියට. Taman එකපාරට මෙහෙමට යන්න එපා. මම හිතන්නේ ඒකට පාඩම උගන්ලා තියෙනවා මං දන්නේ මේ කොරෝනා තුලින්. ඔව්. ඒ අනුව මෝටර් වාහන සැපබඩු මෙරට හැදිය හැකි ආහාර වර්ග ගෙනියු මාස 3කට තහනම් කරන්න රජයෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව ආචාර්ය බඳුළු ගුණවර්ධන අමාත්‍යවරයා ඊයේ පවසලා තිබෙනවා. මෝටර් වාහන ශීතකරණ අධිශීතකරණ සුඛෝපභෝගී භාණ්ඩ සහ දේශීය නිෂ්පාදනය කළ හැකි එළවලු පළතුරු ගම්මිරිස් ආදිය වගේම අනවශ්‍ය පිරිවැයක් බව සිතන සියලු භාණ්ඩ ආනයනයේ මාස 3කට තහනම් කර ඇතැයි අමාත්‍යවරයා මේ දේ සඳහන් කරනවා. අමතක කරන්න එපා දේශීය හස්තකර්මාන්තකරුවන් ඕන තරම් ඉන්නවා. හැබැයි අපි තෑගි දෙන්න ගන්න අර ඕනමන්ස් එහෙම නැත්නම් ඔය විසිතුරු බඩු ඔය සියල්ල අපි පහුගිය කාලේ පිටරටවල ලිංගෙන්නුවේ මේවත් වෙනස් කරගන්න කාලය ඇවිල්ලා. ඒ අතර මේ අද අරුණ පුවත්පත වාර්තා කරනවා ඇතුළු ගම්බීස් ගොවින්ට මේ විකුණ ගන්න බැරුව ඉන්නේ. ඔව්. තම මේ පළදාහව
लंकावे इस्सन्ट ककुलुवन्ट इतालियन वेडि इल्लुमक् कियला वार्ता वेनवा अपि पहुगिय दवसक वार्ता करा लंकावे तेवलट होंद इल्लुमक् ऐति वेला तियेनवा कोविड अर्बुदये पवतिद श्री लंका मुहुदु आहार अपनयने सदहा देडि इल्लुमक् हा इहल मिलक् लबेमेन पवतिन बव श्री लंका अपनयन संवर्धन मंडले पवसनवा अपि सूदानम विदेश पुवत्पत अवधानय यमु करन्न ए तमयि मौबिम पुवत्पत वार्ता करनवा कोविड वुहान वाली निवे पटांगत्ते के ला आंदोलनात्मक पुवतक मौबिम पुवत्पत अद वार्ता करनवा विदेश पुवत अतरे ब्रितान्य विशेषज्ञ पिरिसक तमयि मे पुवत वार्ता कर सिटिन्ने ए अणुव दनट बोहोविट कथा वेन्ने डिसेंबर मासेदी नवंबर मासेदी वुहान वाली कोविड वसंगते आरंभ होना किया लाने है भाई ब्रिटानी कैम्ब्रिज विद्याकेन परिसर का आंदोलनात्मक हिलिदरा हुआ करना और उनमें एक टा पाविच्च करने दें लेड्डू वार्ता आविच्च प्रमाण एक्कीना अडू करेगे ना की हिला उन किये ना सितंबर मासे हत्ते निदत दहा तुंगनी दत अतर काले एक दी चीन ये नोवे ना वेन पाला आते किन मे रोगीन वार्ता वेन पटांगा नैती हमने तंग रोगे आरंभ वेन एत्ते सेप्टेंबर दहातुन सिट डिसेंबर हत दक्वा काल निवरदी वेन्नुने सेप्टेंबर दहातुन इंदला डिसेंबर हत दक्वा काले तुल समहार विट चीने निवे ऑस्ट्रेलिया वेन्न पुलुवां एम नैत्तां यूरोपीय रटक वेन्न पुलुवां समहार विट चीने वेन्नत पुलुवां कियला सकपल करनवा ए अनुव कनाडा वेन्न पुलुवां कियला कलिन वार्ताक पल वुणा पल वेनवा ए अनुव ඒ වගේම මේ මේ මොබින් පුවත්පතේ තවත් මේ මේ මිත්‍යාවට ඔබ වැදගෙන යනවා කියලා හිතන්නත් එපා මොබින් පුවත්පතේ ටිකක් වෙනස් පුවතක් තිබුණේ තමයි 7 වෙනි පිටුවේ තිබුණා කොරෝනා ගැන කියු ඉන්දියාවේ දරුවාගෙන් තවත් අනාවැකියක් කියලා කොරෝනාව මේ මාස 29 වෙනිදාන් පස්සේ වගේ මේකේ අවදානම අඩු වෙනවා කියලා කිව්වනේ ඊට පස්සේ මේ අවිද්‍යා ආනන්දන් කියන මේ දරුවා කියනවා මේ අවුරුදු දෙසැම්බර් මාසෙදී මීටත් වඩා දරුණු ව්‍යසනයකට ලෝකයට මුහුණ දෙන්න සිද්ධ වෙයි ඒක 2021 මාර්තු 31 වෙනිදා වෙනකන් පවතී කියලා කොහොමුණත් මේ කතා ඇත්තද නැත්තද කියන එක කෙසේ වෙතත් අර ප්‍රසාද් කිව්වාගේ පරිසර හිතකාමී විදිහට ජීවත් වෙන හිතනවා නම් ඒක තමයි වටින්න අපි ඒ බව මතක් කරමින් අද උදේ පත්‍රයෙන් සමු ගන්නවා ඔබට නිරෝගිමත් වැඩ කරන සුබ සතියකට ආශිර්වාද